මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ුෂන් YouTubeු නාිකව සස්ටයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල්පස්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසල ුශ හොදයි අප පූජාවලී විචා ප්‍රශ්නවලටයි යොමුවෙන්නේ පූජාවලී විචාර ප්‍රශ්න හතරක් මේ වෙනකුට අපිියබට සකච්ච කරලතියනම්. ඇ අපි දැන් උත්සා කරන්නේ පස්වැනි ප්‍රශ්නයට උවන්නට. පස්වැනි ප්‍රශනයේදී අපි සාච්ච කරන්න බලාපොරත්තුග මෙම මෙ හෙමයි මෙට මෙහෙම කාරණය පූජාවලිකරුවා විසින් සොකයේ නිර්මාණය සඳහා යොදා ගන්නා ලද භාෂාවේ විශේෂ ලක්ෂණ කවරේද යන්න සනි දර්ශන විමසන්න පූජාවලිකරවා වි සවකයේ නිර්මාණසිහ ොදා ගන්න ලද. භාෂාවේ විශේෂ ලක්ෂණ කවරේද යන්න නි දර්ශනු මසන් එතකොට අපි මේ වගේ ප්‍රශ්නයක සමාරම් මෙහ සටහන් කරන්නේ කොහොමද එකක් තමයි ඔවට භාෂාව හා නිර්මාණය කරණය පිළිබඳ විවරණයක් සපයන්ඉළට පූජාවලියෙහි භාෂාව සම්බන්ධ කෙටිවිවරණයක් දක්වල් අපි හැමවිටම විචාර ප්‍රශ්නයක් ලියනකොටඒ විචාර ප්‍රශ්නෙන් අහලතින සංකල්පය පිළිබඳව තමයි අප අවධන ොමු කරවෙන ඔබ දන්න පූජාවලී කතුවරයා විසින් සොකිය නිර්මාණය සඳහා යොදාගන්නා ලද භාෂාව විශේෂ ලක්ෂණ කවරදි කල දක්වන්න. තැන් මෙන්න මේක පූජාවලීකරුවගේ භාෂාව විශේෂ ලක්ෂණ. මෙතකොට අපි මූලිකව ඇයි සාහිත්‍ය කරණයට භාෂාව වැදකත්තුව ඉන්න පොඩි සටහනක් කොට නගමු මේ ලියා දක්වන්නේෙම ලිය දක්ව ලක්ව ිකින් සමහට පොඩි ප්‍රාත්මි වැඩක් වොගේ ක්කෝම ලන නමුත්මක ලියා දක්වන්නේම ඔබට මේ අධදැකීම ලබා දෙන්න හැබැයි ඒක මතක් කරවා මේ වෙන කොට ඔබට පූජාවලි සදධම රත්නාවල සදධර්ම ලංකාරය ජාතකතා විචාරඒවගේමේම ජතිසක ුත්තිල විචාරඒවගේ කෙටි කතා විචාර මේ නරබන්න පුළුව ජනූතන පද්ද සහ බැද්දේගම තමයි අපිට ඉතිරි වෙලා සාකර්ාරම යන කොටස් බවට පත්වෙලා දන්නේ හැර අපි අන් ඉදිරියට මෙනි මෙම අපි ආරමය ගන්න සාහිත්‍ය කරුවාගේ සාහිත්‍යකරුවාගේ ප්‍රකාශන මාධ්‍යය භාෂාවය සියනිර්මාණයහි රිත සිද්ධි පමණක් නොව දෘෂ්ටිමය වටිනාකම්ද නිර්මාණකරුවා විසින් මතු කරෙන්නේ භාෂාව මගින මෙඹ පොඩි පොඩි භාෂාවයි නිර්මාණ කරණය සම්බන්ධ පඩි කාරණටික නිග ලියන් ගන අපි නිකම්ම නෙව තින්ටිල් ලිය ගනව අපි ටිකක් අවශ්‍යදේවල් නිර්මාණකරුවකුට තම නිර්මාණය ඉදිරිපත් කළ හැකි වන්නේ. භාෂා හරඹයක් ලෙස බැවින් භාෂාවහා නිර්මා අතර ඇ සබදතාව මෙසකවම අවියෝජනය වර බැරි එකක් හොම නිර්මාණ කරණය සහ භාෂාවතර සම්බන්ධය කතා කරලා තවවරනම් කියන්න පුළුවන් කිසියම් භාෂාශෛලයක් නිර්මාණකරුෙකුට අන්‍ය විය හැකිවා සේම විවිධ භාෂාස්වරූප හා භාෂාත්මක විශේෂතා යොදාගනිමින් නිර්මාණකරවා සිය නිර්මාණය වර්ණවත් කරන බවද වටහාගත යුතු වටහගත යුතුය දැන් අපි බලන්න ආරම්භය ගත්ත හැටි ම කියනවා සාහිතකරවාගේ ප්‍රකාශන මාධ්‍ය භාෂාවයි සිය නිර්මාණයේ චරි සිද්ධි පමණක් නුව දෘෂ්ිමය වටිනාකම්ද නිර්මාණකරුවා විසින් නිස්මතු කෙරෙන්නේ භාෂාව මගිණ නිර්මාණකරුවෙකුට තම නිර්මාණය ඉදිරිපත් කළ හැකිවන්නේ කළ හැකි වන්නේ භාෂා ආරභයක් ලෙස බැවින් භාෂාවහා නිර්මාණකරණය අතරජ සබඳතාව නිසැකවම අවියෝජනය ව. සකවම අවිියෝජ, ල බස එක මම මේ විාරය ගොටනැගෙන භාෂාවන කළපනා කරන්න. කිසිම් භාෂාශෛලයක් නිර්මාණකරයෙකුට අනන්න්‍ය විය හැකිවා සේම, විවිධ භාෂා ස්වරූපහා, භාෂාත්මක විශේෂතා යොදා ගනිමින් නිර්මාණකරුවා සිය නිර්මාණය වර්ණවත් කරන බවද, වටහාගත යුතුය දැන් ඔන්නය කාරණා ලියල්ලා ඉළඟට පූජාවලිය පැත්තට වාහනේ අරෝගන්න ඕනේ අරටික ලියරණයෙන්. ත පූජාවලිය අපගේ සම්භ ගද්‍ය සාහිත්‍යාවලියෙහි විශේෂත්වයක් දිනාගන්නට හේතු වූ සාධකවිමසීමේ දී සාධකවිමසීමේ දී ජාවල කරවා යොදාගත් භාෂා විලාසයද වැදගත් වී ඇති බව සැලකුව මනාය ඔබට පේන්නටෝනේ දැන් අරටික කියල දැම් පූජාවලිය පැත්තටෙනෝ භා ද ගත්කම ගෙන කියන්න ඒක නිකං මේ කටකහන වට කියෙන එකක් නෙමෙයි එකි තරකානු කූලෝ කරන ගෙනවා පූජාවලි රචකයා පූජාවලි රචකයා රචකයාන්නන් විසින් ධර්ම දේශනයට උචිත නොහත් බණ අතා රචනයට උචිත ්‍රීතියක් යොදා ගැනනු බව සැලක එචරයි යුදාගරන බව සැලකි ඔය කාරණාවදිහා බලලා ඔන්න දැන්මම ඊළඟ කොටසටේ නො එතකොට පේනො පූජාවලි භාෂාව ගැන සිංහල සාහිත්‍යය ගොඩකුමර කියන පඩිතුමා කිය තිනකක් මේ පොට මුද්‍රණය කල ද සස්ෘතිෙක් කල්ටුද්ද බාර්තිමන්වීහන තමකු සිංහල සාහිත්‍ය ගොඩකුමර කොඩගරගෙන පනිිදම පජාවලී භාෂාව පජාවලියහි භාෂාව හා ශෛලිය ඉතා සරලය මෙන්ම සුගමය වසර හත්සියකට පෙර ලියන ලද නමුද කොටතැම කොටස් අදද ගම් වැසියාගේ පවා අව බෝධට පාත්‍ර වී ඇත පාලිපොත් කියවා තේරුම් ගැනීමට නොහැකි අයගේ භාගවිතයව දෙසා මේ සපයා ඇත තොළ දැන් අපට පූජාවලී භාෂාව විශේෂයි කියනරය උපපුර හොඳ උට ගුත්තේ දැන් අපි බල මොනසාදක මතද මේ පූජාවලී භාෂාව විශේෂ වෙන්නේ. පලනිම කාරණය තමයි පූජාවලීකරුුවගේ භාෂාව දිහා බලන්න කොට පෙනවා ඔහු පාවිච්චි කල්ල දනවා ඉතාම හොඳ උප්පම. එකක් තමයි එනුවර නැගූ දජයක් වැනිය. බදන්නවා අම්බ පාලී කියන ගනිකාව පිළිබඳ කියන කොට. සාලවතිීන කියෙන ගනිකාව ගැහන කියන කොට. එවගේම ජීවකගේ ජනප්‍රයත්වය ගැන කියන කොට පාවිච්චි කරපු එක උපමාවක් මේ උපමාව ටිකක් පුන රෘක්තියක් හැීතේ දුනා එනුවර නැන් වූ දජයක් වැනිිය කියන්නේ ඒ නුවර උසට හදපු දජයක් වගේ කියැන්නේ සියල්ලන්ගෙන් වෙන්ම උස්ව ඉහලව පෙනය කියන කාරණය ගැන තමයි කියන්න හදරතිය. ත දැන් එකත් තමයි මංගිතන්නේ. උපමවා නැත නැවතිය දීම නිසා අපිට නිකමටතුනොත් සංසන්දනය කරලා බලන්න සධර්ම රත්නාවලේ ධර්මසය නිමිපාණන්ගේ උපමා කවුෂල් ඇත්තකේ තකොට පූජාවලි රච්චකයා පරාදෙනවා. එක කිසි කතාවක් නැහෙම සංසන්ධනය කරලා සාපේක්ෂව බලන්ට ගයොත්තේ මන වාර්රයෙන් පූජාවලි රචකය පරාදවෙනවා. හැබැයි අපි හිතන්නේ අපි කියන්නේ අපි කතා කරන්න හදන්නේ. නිර පේක්ෂව වනම් පූජාවල රචකයා කොයිවක්ග දෙගේ භාෂාව භාවිත කළේ කියලා එතන උන්වහන්සේ පාඋන්වහන්සේතරම යාරි කියන්න බැහැ පූජාවලි රචකයාන් මග්‍රපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමිපාණන් වහන්සේ භාෂාව භාවිතක කර පපුද්ිය ගැන එතනද අපිට කියන්න සිද්ධ වෙනවා ධර්මසය හිමියන් ගැන කතාන්න කොරනෝනම් පූජාවල් රචගත්උපමමා භාවිත කර ති නවා පූජාවලරච විශේෂත්වය ධර්මය හිමියත්තරන් යන්න නැතුව ගැමක් චර නැඹුරුවෙන්න්න නැව ගැමි ආරට හුගක් නැමුරුවෙන නැතුව. ඒවුවට පූචාවලී රචකයා කළ වැදගත්මදේ තමයි. උන්වහන්සේ ගැමිබස සංස්කෘත භාෂාවතියනය උපමාටිකක් එහෙමදාලා විචිත්‍ර වතරීතියක් සරලයි. කාටත් කියවා වටහාගන්ට පුළුවන් බන දර් බනකතාරච්නටතු චතරීතියක් ගොඩනැී. ඒතනද උපමාව කියන්නේ එක දෙයක් හැටියට විතරයි භාවිත කරලා තියන් තර අපිට පේනක් තාවව ඉදිරියට යන්න කොට තියෙනවා. ඉස්මුල් සැටලාලා ලියා හරනාසේ. ඉස්මුුල් සැත්ලාලා ලියා හරිනාසය කල කොට සත්තියන. මේ ස්මුුල් සැටලාලා ලියා හරිනාසය කලා කියන්නකොට ඔබට මතත් වෙනවා මොලය සැත්කම් පිහිදාලා කපනොෝවාගේ එකඒ කියන්නේ මේ උපමා විතා උචිතයකක් අවචිතගුණෙන් යුක්තයි අවස්ථාවට ගැලපෙනවා මොකක් දෙ මේ කියන්නේ මෙ කියන්නේ අ සිටුවරයා ගිහිසේ හිටපු මත්ත ලුංග භෝජක කියන පනුව දෙන්නා. තරම් බරපත්දල්ල දිහට තද බල විදිහට ඒ හිස භක්ෂණය කලාද. ඔළුව කෑවද කියන එක එයින් මතුවිච්ච ේදනාවේ තරම ඉතා හොඳින් මෙයින් පැදිලි වෙනවා. එවගේම ගංගාවේ නිකුත් මහදිය වතුර මහ මුහුදටමුත් අතරක නොරඳන්නාසේ. ගංගාවහි නිකුත් මහදිය වතුර, මහාමුහුදටමුත් අතරක නොරඳන්නාසේ. එකඇන ගංගාවෙන් යන වතුර, අතර මඟ රැඳෙන් ෑ මහම හුදට යනවා වගේ මේ කියන්නේ අනුද්ධ කුමාර තමන්ගේ අම්මට මොකොයි අවස්ථාවද කියන්නේ මගේ ශ්‍රද්ධාව නිමක් වෙන්න ෑ කියනෙ කංඟවන්න කියන්නේ. මගේ ශ්‍රද්ධාව නිමක් නොවේ මගේ ශ්‍රද්ධාව අප්‍රමාණයි මගේ ශ්‍රද්ධාව කෙළවරක් නෑ අවස් මගේ ශ්‍රද්ධාව අතර මඟ නොනැවති බුදුන් වහන්සේ ළඟට මගේසක් කිය නවති නෑැ කියන මෙතන්ට මංගේ තන්නඉහම හොඳ උපමා තුනක් භාවිත කරනවා මේ උපමත් තුන් අප එකට අරගෙන කතාකළුත්පේවා අපේ අනුරුද්ධ කුමාරයා තම තමන් මේ ඇතිකර ගත්තා අධිෂ්ඨානය මහනවෙන්නේ යනවා කිය ඇතිකර ගත්තා අධිෂ්ඨානය මහනවෙලාම මිසක් බුදුන් දැකලා මහනවෙලා මිසත් අතරමග නවතින්නේ නෑ මේ ප්‍රවාහයක් වගේ යන එකත්ක නවතින එකක් නෙවෙේකන අදහස කිව්වා. මේ අදහස කියන්න පාවිච්චි කරපු උපමා ටිකාරගෙන බැලු හම පේනවා. ඔවු. ඒ උපමා ඉතාම උච්චිතයි අවචිත්‍ය ගුණයෙන් පරිපූර්ණයි. අවස්ථාාවෝචිතයි, අවචි්‍ය ගුණෙන් පරිපූර්ණයි කියළ පේනටන්ගන්න. බලන් ගංගාාවහිනිකුත් මහදියවර මහමොහුදට මුත් අතරක නොරණන්නාසේ. ගඟින් ඇන මහාවත්තුර මහමුහුදට නො ිසක් අතරමග නොනොවතිනවාවාගේ. ආකාශයෙහින් නැගුණු දැස්ස. මහපොලවේ මුත් අනිත් තැනක නොරදන්නාසේ අහසින්වැටන වැස් මහපොලවට වැට නොමසක් වෙන තැක නවතින්නේෙ නැහැවගේ. එවගේමතමයි ආකාශයෙන් පරවතාග්‍රයකින් නිකුත් දියහෙල්ලක් පරවත ප්‍රාන්තිය රඳන්නාසේ ඒන්නේ උඩින් පර්වතයකින් වැටන වතුර බිමට පතන නොමික් මඟ නවතිනන්නේ නැහැනි ය උපමාතුන පැදිි කර මගේ ්‍රදාවක්. වහස ලඟට අබුදුන් වහන්සේ ළඟට ගිහිල්ල ම නවතින්න නැකිේ නිසා අවචත්‍ය ගුණේෙන් යුක්ත උපමා භාවිත කමින් කතා රසේ තිවර කිරීමට උත්සාහකිරීම පපුජාවලි භාෂාවහි කතා කලාවෙහි විශේෂ ලක්ෂණයක්. එලගෙන් පූජාවලේ කරවා දීර්ග විස්තර වරණ භාෂා භවිතේද යොමුුවච්ච හැටි. තැපි කවුරුද්දන්න කාරණයක් තම පූජාවලිය කතා කරනොට අනුරුද්ධ කුමාර වස් වේ ගොයිතන් කිරීම ගැන කියන්න කොට. බ දන්න එක ටයක්ක් දිර්ග අවස්ථාවම පාට මට හොඳද මතක සිද්ධන්ත පාඩම ගන්නන්දකීපපු කාරයක් හොඳින් කල්පනාකාරීෙන්ඩ කියල මොකද මම රූපරා මුත්සාම හරයක් පෙන්න්න පෙන්න්නේ ඉතාම ටිකක් බේසක් දරමින්ටම එක ගැමි හරිද ඒ එක ඒ එක තරුම්ගන්න ට මාරුහි දනවේ නමු ගුරෙක් වසෙන් සමහර පාඩක් දන මට වුනත් කාටුනත් ඔබට තේරුම් කරන්ඩමාරුින්. මටතේරම් ගන්ඩ අමාරු ඒව නෙවේ හර ම ට තේරුගන්න මරුවත් ලො රු ල ට තේරුගන්න මරවත් ේන. ම තේරුන්ග ේරුන් කරන්න ැ ම රු ට ො ේක. මොකද මේක දීර්ග විස්තර වරනාාතිීන නූතන විවාහරයෙන් ඈත. වචනයෙන් වචනය දදා දදා යොදා යොදා මේක දික්රපුය කක්. නගොල එකක විය දඩ එක පිටවක් එක බඩවක් එක නිමුුණ එක කෙවිල්ල එක අව කැටක සීවැලක පෙරගිලියක පසුගිලියක වියමෑයක සීරෑණ දෙක අමුතුබානක කැවිටික ගොන්ගේ එක ගොන්ගේකයි යන ඒ අටලොස් දෙනාගේ එකතුවෙන් දහට දෙනාගේ එකතුවන්. හරිද යන්න වූ ගමන සී සෑම නම් වෙයි ොට අ කරමු දහට වෙන වෙන මෙන්න මේ මේක 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 කියලා මෙම දැක්වා. ගොයම් නිලන අවස්ථාවහි කුමර මැද රකවල් පලක් තබාගෙන මැසි දඩක් ලාගෙන ගේදී කන බතකරස නොදැන ඇඳක පපිටක් නොතබා රාත්‍රිදිවා බාගහික දවසකත් නින්දේ නින්ඩක් නිදා නොපියා අදී වශයෙන් ඒවගේ මෙන්න මේ කොට සබි වෙනම ගත්තොත් හරිද ඉඟට ආයයි කොයන් පැසු හම කරන වැඩටික යම පැසුළලා දාමැට අදව නම් අදේ එකක් ගන මැනව තුන් එකක් බිුණු වැනම අත පැන්දිියයි දුනමනව බෙරවායන්ට දුනමනව ඔන්න නොහොම තියනෙනව ලොකු විස්තරයක් ලියලේ කැනෙ ගොයම් කරන විදිහ ගැන ලල අත්තිිෂ්‍යය දීර්ග විස්තරයක්. අ ගිහිල්ලාස්මීම ඉඩමට ගිහිල්ලා සුද්ධ කරන තැන ඉඳලා දීර්ග විස්තරයක් ඉති එහම දර්ග විස්තර වරනා ලියන්ට පාච්ි කලා ධර්ම දශය න රපයක් නද ම වුනත් සමහරලාට තේ පී තියරන කතාගරත් එකම කාරය මෙහෙම මෙහිම මෙහම මහෙම කියකි එකම කාරනය මෙිහිම තර්ක කර 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 බට පහත්ලි ාද එක තම එක සමහර කතකයන්ගේ ලක්ෂණය හ මගොඩක් කියම කරන මකමද කෙටියෙන් කතා කරන්න කෙටියෙන් කතාකරග මට තව ලක්ෂණයන්මගේ ස බූජාවලි කරුව ඇත හෙමයි උන්වහසගේ බනකතා රීතීක ලක්ෂණඇත්තමයි එකම කාරණය නැවත නැවත කියමින් තවර කරනක තර මේකක් හිමක්. ඒ වගේම භාෂාභාවිතයෙන් කරපු තාව එකක් තමයි නාට්ටමේ අවස්ථා ගොට නැවීම. භාෂාවෙන් කර එක විශේෂ රාජකාරයයක් තමයි ඔ නාටිමේය අස්ථා ගොඩ නැගවීම ද බලන්න ජීවක වස්තුවෙයි තෙල් පිළිකුල් කළ චණ්ඩ ප්‍රද්්‍යෝත රජුට අෞෂදය පෙවූ අයුරු. එක ලස්සන්ට කතාවක්කරයට ගොඩන කල තියනෝ. ඔ කල්පන කර බැලුවූත් පෙනේ දේවේනි මේ බලවත් වූ කශායක බැලිය නොහැක හිම්බනුහැක්ක එසේ කොෝතින් අවෂදය වීර්රය මදවෙයි එසේ එහි නැසපියාගත මැනවයි කියලා රජ්ජුරුව නැසපියාගත් කල්හි රස නොබලා එක හුස්මෙන් පුව මැනවයි බෙහෙත් අතට දුහ දෙවනිමි බලවත් වූ කශායක බැලිය නොහැක්ක හිම්බනු හැක්ක එසේ කොලෝතින් අෞෂදේ වීර්ය මදවෙයි එසේ හහි නැසපයාගත මැනවයි කියලා ජුුව ඇස පාගත් කල්හි රසනො බලාය එකක හුස්මෙන් පුව මැනවයි බෙහෙත් අත්තට දුන මැනවයි. දැන් බලඩ මේ වගේ අවස්ථ මීතා අමත්‍රතා බොහෝ අවස්ථාතියිනවා බගන්දරාබාදයට ප්‍රතිකාර කරන්න ගහම දව දේවන් වහ දේවියෝ ටික ්‍රධබි සෞ්ික හෙද රස බිසවූන්ම හන්සේලා ඇගේේ විිමිෂ රජුරන්ට විිහිලු කරන හැටි. එවගේම අ නහයට තෙල් දැම්ම හම සිටු දේවියගේ ස්ල්පය බිටමැටු හම පුලුණනෙන් හිඳද ගන්නා හැටි ප්‍රතිකාර කරන අවස්ථාව ඒ වගේම ඔය වගේ ගොඩක්කේ ං කියන්නේ ජීවික වස්තුයි අනුදදු කමර වස්තුේ ළමයා සල්ලන් කරන හැටි ෙල්ලංකල්ලි වෙරලා කැවුන් ඉල්ලන හැටි ඒවගේ අවස්ථාව ඔය වගේ කාරණාවලද අපිට පේනවා සද්ධර්ම සමයිෙන් පූජාවලේකරවා හම හොද සදජී්‍යවථාන රූපන කරන්න පුළුවවන් දිට භානාව සරල කලලා නාටිම රුපෙන් ගොඩනග රේකත් අපි අගේ කරන්තෝන කාරණයක් පූජ වලි වචකය දැ අර්ථාව බෝධයට පහසු ලේඛන රීතිය කතනය මගින් යම් යම් අවස්ථා විවරණය කරන විට අර්ථාව බෝධයට පහසු ලේකන රීතියක් ඉවදා ගැනීම ගත ැ ැන කතනෙන් යම් යම්දේ විවරණය කරන්න ආදනකොට අරතාවබෝධයට පහසුලේඛන රීතියක් භාවිත කරනවා. මේ කාරණය මම ටිකක් තේරුම් කළොත් එහෙම ඔබට පේන්නත වනේ මෙන්න මෙහෙම බලන් රාජකුමාරයන් ඇය කරා වැදගිය දවසක රාජකුමාරයන් උදෙසායට දරු ගෙවැක් උපන රාජකුමාරයෝ නොදන්නහ වේශයාව වනන් දරුවන් ඇතත් නැතත් ඇත්තසේ පුරුෂන් වංචා කරන ස්වභාවයක් ඇත්තා පුතුන් ලද කළ වල දමන්හ දන් ලද කළ නොහඟවා පඩන්න එසේ වූධර්මයක් ඇතිහෙයින් ඕද තමා දරුල්ලදහයි නුවරට සැලව ගිය නම් සල්ලාලයෝ මාකරයේ සරු නැතිව යන්න දැන් ඔබ ඇත මම නව කතා කලාවගෙන කියද කිව්වා සංකල්ප දෙකක්ති නවා ලිවීම සම්බන්ධය එකක් තමයි කතනය අනකතමයි රූපනය මේ කතනය සහ රූපණය අතර තියෙනවා කිසියම් පැහැදිලි වෙනස්කමක්. ද මේ කතනය කියලා කියන්නේ කතනය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කතාකරුවෙක තමන්ගේ නිර්මාණය තුළ යම් දෙයක් සම්බන්ධයෙන් කරන විස්තර කතනයක් විස්තරයක් ඉදිරිපත් කිරීමක් රූපනයේදි කරන්න ඒ වෙච්ච හැටි අප ඇසිස්සරහ මැවෙන්න ලියල දක්වන එක තැන් මේකාරබල මේ විස්තරය ඔබහොන්තරම දන්නවා රාජකුමාරයයා එතැන්ට ගිහිල්ල ඔන්න බෙක් හම්වෙන්න හිටිය බාහම්මුන මෙහම වෙන්ඩ පුලුවන් කෙලා මෙහම සම්මති තින නිසා පිමිම කමත් ජ න කතනය හැබ ඊට පස්ේ බදන්න පාර දදුව යන රාජකුමාරයට පේන්ඩ ඉන්නෝ දරුවෙක් එයා මෙන්න මෙහෙමයි තාකෝ වටකරගන්න තැන් ඇතන මේබල මේකැවෙල්ලා මෙන්න මෙකට කලින් මෙතින විස්තරය ඔපට මතක ඇතිමේ බිහෙත් පෝන අවස්ථයික රපණය කරලාදී ඉස්ස පරලා මත්තලළග බෝජි පනුවදන්න ගන්න විදේ විස්තරල අපට ඇසිස්සරපන මෙන්න මෙම ඔොලුව පල මෙම ඇත් කරල තු සන්දියය වෙන් කොට සැත් තුලකින් අරගෙන මෙන්න මෙම එලේ අරම් පෙන්ුව මේ දවස්ටනකින් කාල මරණ පණුව මේ පහකින් කාල මරණ පණුව පෙන්වන එ ඒක රූපණයක් ුතුලකාවවෙන රපණන ගුතලකාවේ කතනාවගේ කවිත්ත න බරණැස් නොරසිට උදේනි නම් නුවරට පුරාබඩු ගැල්පිට රැගෙනගේ වෙලඳු වෙළල ගාමට ඇැ උදේ නූස පුර සැනහෙලිය කියන එක රූපණයක්. ත කතනයේදී වරනාාත්මක භාෂාවක් පාවිච්ච කරන්න නැතුව කතාවේ ඕන කරන සිද්ධිවලට ආශ්‍ය පසුබිමඒ ප්‍රවේශ ලබාදෙන් උත්සාහරලති නව පූජාවලී කර. එතන එ තමයි මේ අර්ථාව බෝධයට පහසු ලේඛන රීතියක් යොදා ගන්න යෝක මම ටිකක් මෙන්න මෙහම විස්තර කරන්න මෙන මේ උට නිදදාලවන ම මෙන මෙම විස්තර කරන්න මම ලේනවා ගදද සාහිත්‍ය රචකෝ ස්වකීය නිර්මාණය ගොඩ නැගීම සඳහා කතනයද රූපනයද ස යොදා ගනති කතනය මගින් කතනය මගින් හුදෙක් යම් පුද්ගලෙක් lek Simak was pilih band mister ඉදිරිපත් කිරීමක් පමනක් සිදුවේ රූපනය අපගේ දෙනත් ඉදිරිපිට කිසියම් කිසියම් චිත්‍රයක් මවන ස්වභභාවයක් පලකරයි ඔය මූලික කාරණය ලියන්දුවන් අපද කියන්න අපි අපිට ඕන කරන ප්‍රවේශයට ඔය මූලි කාරර්ණය ලියන්දන් කතාගවක ප්‍රවේ ලබා ගැනීමේදත් පසුබිම සැකසීමේදත් පුරතන ගදධ රචකයෝ කතනය බෙහෙවින් පකාරී කරගත් මෙහිදී මෙහිදී පූජාවලිය වැදගත් වන්නේ ධර්ම දේශනහි අරමුණු ඉටු කරගනුවස් ශ්‍රාවක පාටක ජනයා ස්වකීය කෘතියට සම්බන්ධ කර ගැනීම සඳහා අර්ථාව බෝධයට පහසු භාෂාවක් භාෂාවක් ප්‍රවේශ කතන අවස්ථා සඳහා යොදා ගන්නා හෙනිි දැ මේ කාරණ තව ටිකක් අපි විස්තර කරනවා නවා ඔන්න ඔයටික ලියලා ඊළගට අපිට උපපුටනය ගැන කියන්න පුොලුවන්. දැන් අපට උපපුටන විවරණය කරන්න පුලුවන් හරිදමා කාලය ඉතා පරිම පර්ෂිකර කෙනෙක් සාමානය දන DP සිංහල පාඩවලබං ගොඩක් විස්තර අනවශ්‍යදර දිී කරණ යන්නේ පමට මතමක ලියන විතර සාමි ලියනවා ොතුම අනිත්‍යව සාමානය මතු පපටින් ක අ කරපු නිසා පුටය බලන කල පෙනී යන්නේ පෙනීයන්නේද පජාවලිකරුවාගේ මෙම ගුණයයි සාලවති ගනිකාව ගැබ් ගැනීම දරුවන් බිහි කිරීමේ දීගනිකාවකට සිදුවන දැන් ගනිකාවකට මුහුණ දීමට සිදුවන තත්ත්වය න්නන් උර ලිමී පිරිමි දරුවෙකු ලැබුණොත් ගනිකාවක කටයේතු කරන ආකාරය සහ ගැහැු දර්විකු ලබුණොත් ගනිකාවක කටේතු කරන ආකාරය අතර පවත්නා වෙනස මෙහිදී කෞද පූජාවලීකරවා අර්ථාව බෝධයට පහසු සරල බසකින් දක්වායි. කතනේයට සරලව භාෂාව යොදා ගැනීමට උදාහරණයක් වේ ඇති හැල ඔය වගේ ඔබට ලියන්න පුලුවන් අපි ඊළං කොටසට ගමන් කරනවා මේ බලන්න තවත් උදාහරණ ඇති තරන්තයේ නොේ බල අර්ථ බෝධයට පහසු සරල භාෂාව සමහර වෙලාට දෙබස් සඳහත් එම භාෂාව පාවිච්චි කල තිය නො මේ දෙබස් සඳහ දෙවස් සඳහා භාවිච්චි කළ තින බට හොඳින් පවා අපි උපයන අවස්ථාවෙහි මෙසේ සිියුම් උපයන්සේ දනුම්හ. වේදම් කරන අවස්ථාවෙහි උදාර කොට දෙනසේ දනුම්හ. අනාතේ වල දමන සේනොදනුම්හ. බිමහී ගිය තෙලිත්තෙන් කිසිවෙක්හට ප්‍රයෝජන නැත. පුළුණින් ගත් තෙලිත්ත පහනක් ෝ අවුලාලිය හැකිය. නැත හොත් කනුහෝ තබාගත හැක්ක. දුක්පත් කෙනෙුගේ අතපයේ හෝ ගාපිය හැක්ක. හරිද කල්පනා කරලා බලා දැ. පි උපනවස්ථාවහි මෙසේ සියුම්ම උපයනසේ දනුම්හ විධම් කරන අවස්ථාවෙහි උදාරකොට දෙනසේ දනුම්හ. අනාතේ වලදමනේ නොදනුම්හ. බිමහි ගිය තෙලිත්ෙන් කිසිවෙක් කට ප්‍රයෝජරන නැත පුල්නින් ගත්තෙලිත් පහනක් හෝ අවුලාලිය හැකිය ඇත හොත් කනේ හෝ තබාගත හැක්ක දුක්පත් කෙනෙකුගේ අතපය හෝ ගාපිය හැක. සරලයි පොඩි පොඩි කරුණ කියන්න වේ නොව. කොච්චර සරලද කියලා සාමාන්‍ය ඕනකනකට කතාල හමත ේරන ගොඩකුමරගේම අදහස මතකද. ුදු හත්සියකතර පස්සෙ හත්සියකු තිහා දැනදා අටසයකට පහත්සේ පහට ගිප්ටු හත්සිය පනකට හා ඇවිල්ල පොත ලියලා ඇට තතාම තේරු කියීම නොද කියල කච්චර සරල භාෂාවක් දැ ඔහින් පස තියන ජාතක පොතේ භාෂාව මෙච්චර සුගමනෑ හරි. එනිසා මේ ගතිය අපට කියැන ල අර්ථ බෝධයට පහසු ලේකනු ති පාච්ච කකල මේ බලන්න ඊළඟට මේ අවස්ථාව දිහා බලන්න මේ ඔට හොඳින් පෙනේ අවස්ථාන නිරූපණයටන අවස්න් රපනට පවච්චි නට බරන්නු. බිසෝ තුන්වාරයක් කැවම්යවා කුසීතව දරුවන් පැරිදි පරසේ මට කැවම් තයි ලවාගතනොහෙමි. ඉතිකින්ගේ කැවම් නැතයි කියයා යව්වාහුය. කුමාරයෝ කැවම් නැතයි කියයා යව් බස් අසා තම උපන්ටැන් පටන් නැතයි යන්න බසක් නොවැැසු විරුහෙෙන් නැතයන බසහි අර්ථය නොදන නැතිපූ පූජාතියක් ඇති වනයි සිතා ඒ ඇති පූ වහාය වන්නේ කිවූහේ ඔය පූ කියීන වචනේ අද කැමවලට පාවිච්චි නැතිවුණට මෙටමැති මේ තින සුන්දර අදහස කියයාා පාන්ද මේ අවස්ථාව සරලෝ කිය පාන්ට අර්තාාබෝධයට පහසුල්ලයකන නි පාච්චිළ මොකද වෙලා තිෙ කලා තේරෙන විදිහ ලක පච් ග. ඉළඟට ගැමි බස පවිච්ච කිරීම අපි ඒකත් වැදගත් කාරණයක් ගැමි බස පවිච්චි කලේ කොහොද බොදන්නවා අර්මන් කලිම් කිවෝ වගේ ගොයම් කරන අවස්ථාව පිළිබඳ කරන විවරණය. එහිදී ඉතාම පැහැදිලිව ගැමි වචන භාවිච්ච කළ භාවිත කළ එක නූතන ලේකන විවාහරෙත් නෑ රාතන ලේකන විවාහරෙත් නෑ ගැමියන්ගේටබස් හිතයෙන් නැ අපට උපකාලනය උපකල්පනය කරන්න පුුවන් ප සමහර වචන අද කාලෙත්තෙක්ක ඇවිල්ලා අදත් අපේ ගැමියන්ගේ භාෂාව තියන්ට පුලුව ගන් උපභාාව ගැමිය කතා කරන භාෂාව තියෙන්ඩ පුුවන් ගොයම් ඇත කුමරු කිරීම මාශිත භාෂාව කමත් බසේ තියන්න පුළුවන් සහර වචන ඒවට ිට්ටුවෙන් ගන වචන මතන තියනවා. රේ නිසා මේවා ඇත වශයෙන්ම පොදුජන විවහාරයේ තිබිච්ච වචන. ගැමි බසේ තිබිච්චේවා. ඒවත් ගත්තා. කුමරෙහි වනත් ගසා පැළමං පායා පායාගෙන දෙවනුව ශිභ වූ නකතකින්ග වඩා බින්නගා දෙසීතුන් ස සා මීියර කපා කැටතලා පෝරුගා බිජුවට වඩා දිද වූ පරිදෙන් ගුරහි ව පපුට ගතම නොද කුර කියෙන වචන තනි කරම අපේ තත් නිෂ්පාන්න වචනයක් කුමර ඇළම වනත් ගෙවඩා ඒ වපුලා වූ කුමුරේ සතා සතුන් සතියක් රැක්ක මැන වැට බැඳ ඉස්නන්නම ගොයම් නිලම අවස්ථාව ෙහි කුමර මද රකවල් පැලක් පැල්නැකිවා කලකග තබාගෙන. දඩක්ලාගෙන මෙසි දන්ඩක් ලාගෙන. කමසේ නැතුව කොරල්ලොකොබෝ ගිරා මොනරු ආදී වූ වී කන ඒ භක්ෂණය කරනකි වෙන වී කන සතුන් බිනුව මැනව බිනුවකි නොචනගන්න අමාරුයි. ගොයම් පැසුනු කලදා මඩ අඳ වී නම් අඳ එන්න එකක් ගොයම් පැසනු කල පැසුණු ගොයම පැහුණ කියන්නේ මෙසේ වීලත් කල වලසනය පැල් දොරය බොල් පසලාය කටුමානතුය කඳුකඩය යනාදී විහාර වූ නොවරදවා දුන මැනව තවද රදවුන් බෙරවායන් මෙහකරුවන්ට දුනමනා කුළලේ නොරදවා දුනුමනව හිංඟගන්න වොන්ට දුනු මනව. ර ගැමි බස පාවිච්ි කල තින ආකාරය ඔබට පැහැදිලි වෙන්නට ඕනි. එකකාරනා එක්ක ඉළඟට මේ ඔබට පේන්න පටන් ගන්නේ සංස්කෘත භාෂාව අදාළ තත්සම පද කොයි තරම් පාවිිච්චි කලාාද කියනෙක ඔබ කල්පන කරල බැලුවොත් පේනෝොදැ මේ වචන. දව්‍ය පාසාධවල ත්‍රධව්‍ය ප්‍රාසාදවල සුවෙන්දඇ විද්ඩාහෝ කලක නරක වක්නි ජාලාභ්‍යන්තරයට පැමිණෙන්න්න හොමේ. දියව්‍යමය වූ භෝජන අනුභව කලාහෝ කලක ලෝගොලි අනු භවයනුත් එවන්නා හොමේ කලක දව්‍යපානීය වර්ග. මාගේ ශ්‍රද්ධානමති වර්ෂාව සුගත්භහුමියේ පතිතව. විදර්ශන වඩා වස්සාානතුරට බද්්‍යිය තෙරුන් වහන්සේකින්. හත් බදධිය නම් හතරව බුද්ධ ශසරන නැමති මහාසාර සේෂු පි පහ පදත්මයක්ක්ේ ශීරසු බන්දයෙන් තුන්ලෝ. බුද්ධ ශාසරන නැමති දවවරූපයෙහි දවන ේත්‍රයුගමයක් සතා ශෝභා සම්පන්න ඔය බලන්න මම ඉරිගාපු ඔක්කොම තත්සම වචචන. අපිට පේනවා සංස්කෘත තත්සම පද බහුල භාෂාවකුත් පාවිච්චි කලතිනවා. බලන්න අපේ උත්තරේ තියන ඇතික ටිකි සමාලෝචන ති බලබ. සද්ධර්මම පූජාවලී භාෂාව විවාරය තින චිත්‍රවත් භාවය අපිට අහු වෙලා තියෙන එක හරි විචිත්‍රයි එක හරි විචිත්‍රවත් එකක් ඒ විචිත්‍රත්වයට හේතු වෙලා තියෙන විදත්වය භාෂාවය භාවිතකරීම විදත්වය අපිට අහු වෙලා තියෙනනවා තර අපිට පේනවා ඒ කාරණෙත් එක් තව අපි යන වෙරන්න උපාලි මහතරන් වහන්සේ රහත්ව විනේධාරීන් කෙරෙහි අංග්‍රස්ථානන්තරලදින් පන්සයක් පර්ෂද බුද්ධශාසන මහාගෘහේ ප්‍රධීපයක්ෂේ සතුන් බැබලෝසේක. කර්මාණවිත වූ ව්‍යාධයක් හැර අවශේෂ ව්‍යාදිී. ආලේප මාත්‍රයකි අන්තර්ධානුවතරම දියවේමය වූ අවෂදුගන් වන්නා වූ ශක්‍රයෝ. විච්චිකයන්ගේ වර්ණ චන්ඩ නිර්ගුණ ච් චණ්ඩ ප්‍රධ්‍යෝතය ම මෙල විච්නල තේරුුණන ම අපි කොල නො. දන්න මෙම ත්සාම වචනක කියලබ ත් වචද ගනිබැ නොර සංස්කෘති ත්සම පද බහුල ලේකන රීතයකුත් මෙතට විල්ලතිීම. එනිසා මේ ේකන රීය හි විදත්වේ විචිත රත්වය ගන අබෝධ කර ගැනීම ඉතාවැද බලන නිගමනය හා අවසානය කැන කතාකරදමින් මතය තත්කාලය රච්චනයේ බලපෑ උපමාවන්ගෙන් කරුණු පැදිනේ මාර්ගයත් පණ්ඩිතයන්ගේ කෙස් පලන තර්ක නගමින් දක්ති සවීම පෙි ුල දු ො ැස ගත් යාාරන ල දන ැකි ු පූජාවල් ගචන පෝහත් වී ඇත ඒක කියන්න මහ චාර ංච බන්ඩර සන්නස්ගල. අපි ලියනවා අපි මෙන මේ කාරනවට බලන්න අවසාන විචාරයක අවසා ේදනකත් ඉතා වටිනවා. පිගාක් ෙලාවට අපි හ මොහක් කර ලීල දන ත් දන්න දරන ලු විචාරයක අවසාන ේදනක මත් හොඳ ටින දයක්. අපි අවසානය ගෙන දෙම අවධානය අවසාන රයි් බලම අප අවසා කෝදපිය අවස්සානය ලියන්නේ කෝද ප අවසානය ගොරනගන්නේ මොනවද අප අවසානයට දාන කරමු අපි ලේනවා පූජා වලි රච්ච්‍රකයාගේ භාෂා රීතිය විචිත්‍රවත් වුවකි සමාරම්භේදී දැක්වූ ආකාරයට බනකතා රචනයට උචිත ්‍රීතියක් ලෙස ගොඩ නැගන්නට එක විචිත්‍රවත් භාවය ලෙසගෙන වචන අප අයින් කරමු ගොඩ නගන්නට एक ही विचित्र भाव है उपयुक्त वे मैं अनु उपमा භාවිතය ගැමි වදන් යොදා ගැනීම ම යෙදීම අර්ථාව බෝධයට පහසු ලේකන රීතියක් යෙදීම ව සංස්කෘත තත්සම පද බහුල වැකියයදුුම අද ලක්ෂණ විමසීමේදී පූජාවලී රචකයාගේ විචිත්‍රවත් රීතිය අවබෝධ කරගත හැකිය බල අපි උත්තරයක අවසානය දෙන්නකොට පි පොඩි නිගමන ිකක් දෙන්නට ඕනි මේ තියෙන්නේ අන්න ඒ නිගමන ටිකයි උපමාභාවිතය ගැමිවදන් නිදීම අර්ථ අවබෝධට පහසුල්ලකන රීතිය සස්කත තත් සම්පද බහොලවවෙදී අරාපිටි ද අන්නේ ටික හොඳයි එකත් එෙනම් ඒ අධ වශයන අවබෝධ කර ගැනිමින් අපි සාකච්චාව මේ ප්‍රශ්ය සම්බන්ධ සාකච්චාව බතරින් ආවසන් කරනවා අපි බලාපොරොත්තනවා මේ ආශත්‍රිත පූජාවලේ ආශ්‍රිත විාග ප්‍රශ්නවල පිළිතුර ගන්ද අපි ප්‍රමාණත් මඟ පෙන්නීමක් කරමින් ඉන්නවා කරලා තියනෝ ඒකින් ඔබ නියම පල ලබා ගැනය කියලා මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩුකේන් ය නාිකව සස්ටයික් කරන්න. අලුතෙෙන් චනලේ එකකතුවෙන පාටම් මාලා තැන ගන්න. බෙල් පස්න කෝබල තියයාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම onlineන් පාසල DP education.